කලු දිලීරයේ හෙමට ඇත්තන් ඒකට මියුක මයිකෝසිස් කලපික කියන්නේ ඒ දිලීරය ලංකාවට අලුත් දෙයක් නෙමේ උදාහරණයක් විදියට කිව්වෝත් අපිට දෙදස් දහනම වර්ෂයේදී කළුදිරීර් රෝගීින් හතලිස් දෙකක් වාර්තා වෙලා තියෙනවා දෙදස් විස් වර්ෂයේදි විසි හතර දෙනකුත් දෙදස් විසි එක වර්ෂයමය දක්වා මේ කළුදි ආසාධනය වෙච්චරෝගීන් විසි හතර දෙනකුත් අපිට වාර්තා වෙලා තියවා. හැබැයි මං කියන්න ඕන මේ කිසිම රෝගියෙකුට කොවිට් දනම වෛරසය ආසාධනය වෙලා නැහැ. ඒකම මට කියන්න ඕන ලංකාවේ දිලීර සම්බන්ධ පර්යේෂණ කරන්න සියලුම සායනික සාම්පල ලැබන වෛද්‍ය පර්ේෂනායතනයේ දිලීර්වේදී දෙපාර්තමය තුරේ. ඒ හින්දා අපිට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් තවමත්. දධනම ආසාධීත රෝගීන්ට මෙම දිලීරය ආසාධනය වෙලා මියුක මයිකෝසිස් කියන රෝග තත්ත්වය කාටවත්ම අපිට හොය ගන ලැබිලා නහැ ශ්‍රී ලංකාවේ රෝගීන්ගෙන්. ඒ විතරක් නෙමෙයි ම කලිනුත් කිවල් මේ මියක මයිකෝසිස් කියන රෝගය ලංකාවට අලුද්ධයක් නෙමේ. මොකද ලංකාව නිරක්ෂ්‍ය ආසනය පිහිටලතියන රටක් වශයෙන් ඒ දිලීරය වැඩෙන්න අවශ්‍ය සියලුම පරිසර සාධක තියනවා. ඒ වගේ මේ දිලීරය අපේ රටේ පස්සල තියෙනවා. ඒ විතරක් නෙමෙයි බොහෝ විටම දිලීර් රෝගය හැදෙන්න්නේ ප්‍රතිශක්තියකන්න පද්ධතිය දුර්වල රෝගීන්ගේ.